ලෝකප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලින් ඩියොන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු ප්‍රසංග අවලංගු කිරීමට පියවරගෙන ඇති බව වාර්තා වෙනවා. මේ බව ඇය සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඇය දුර්ලභ ස්නායු අබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් මෙම අවලංගු කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම සෙලින් ඩියොන් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලු සංදර්ශන සහ සංචාර අවලංගු කිරීමටද පියවරගෙන තිබෙනවා. ඇය සිය රසිකයින්ට පවස ඇත්තේ ඔවුන් අපහසුතාවයට පත්වීම ගැන කනගාටු වන බවයි. ලොවම ආදරය කළ ටයිටනික් චිත්‍රපටයේ My Heart Will Go On ගීතය ගායනා කරන්නේ ඇයයි. I see you, I feel you, that is how I know you. Go on. ඉන්දිය නව පාර්ලිමේන්තුව හෙට විවෘත කිරීමට නියමිතයි. ඉන්දිය රුපියල් බිලියන 9.7ක් මේ සඳහා වැය කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව හෙට දිනේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තුව විවෘත කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඉන්දිය පක්ෂ දෙකක් හැර අනෙක් සියලුම පක්ෂ හෙට දිනේ උත්සවය වර්ජනය කර ඇති බවද වාර්තා වෙනවා. මෝදි රජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බවටයි විරෝධ පක්ෂ චෝදනා කරන්නේ. ඉන්දියාවේ රාජ්‍ය නිලධාරියෙකු සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී අසල තිබූ ජලාශයකට තම දුරකථනය වැටී තිබෙනවා. ඉන්පසු තම දුරකථනය ලබා ගැනීම සඳහා මෙම රාජ්‍ය නිලධාරියා ජලාශය හිඳවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ජලයේ ලීටර් මිලියන ගණනක් මෙලෙස ජලාශයෙන් ඉවත් කිරීමට දින 3ක් ගත වී තිබෙනවා. මෙලෙස ඉවත් කළ ජලය අවට ගම්මානවල ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වලට ප්‍රයෝජනවත් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස අත්නොමතිකව ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියාගේ වැඩතහනම් කිරීමට ඉන්දිය රජ මේ වන විට පියවරගෙන තිබෙනවා. පසුගිය මාසය තුළ 9000කට අධික ඇෆ්ගන් ජාතිකයින් යුරෝපා සංගමයට සරණාගත අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා වෙනවා. යුරෝපීය සංගණන කාර්යාංශය පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව 40%කින් වැඩිවීමක් බවයි. පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමයේ සමාජික රටවල සරණාගතභාවය පතා පැමිණි විශාලතම කණ්ඩායම් අතර සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයින් සිටින බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.